තෙරුවන් සරණයි. සියලු දෙනාගෙන්ම අවසරයි ප්‍රසන්න මහත්මයනි, මාව ඇහෙනවද හොඳට? හොඳින් ඇහෙනවා සුරත් මහත්තයා. අද අපි බොහොම වටිනා දේශනාවකට සවන් දුන්නා. ඉතින් ඒ ගැන ලොකු දහම් ප්‍රීතියක් ඇති වුණා. ඉතින් අපි දැන් අද දේශනාවේ සාරාංශය ගත්තොත් මට මනසකාර වෙච්ච විදියට ඒක අපේ සතිපට්ඨාන භාවනා පුහුණුවටත් සම්බන්ධ වෙනවයි කියලා මට තේරුණා මෙන්න මේ තැනින්. ඒ කියන්නේ අපි එක තැනකදී අපි කාය අනුපස්සනාව වඩනකොට අපි ඒ කාය අනුපස්සනාව තුළ මේ ප්‍රතිකූල මානසිකාරය වගේම ධාතු මනසිකාරය කියන මේ ඒ භාවනා අංග අපි වැඩුවා. එතකොට ඒ අපි අර කයක් පරිහරණය කරනවා සත්ව පුද්ගලයෙක් නැහැ මේ කය පමණක් ඇත්තේ කියන තැනින් අර සිහිය උපදවල ආනාපාන සතියෙන් කයේ ඉරියව් සතරයි ඊට පස්සේ සති සම්පජඤ්ඤයයි තුලින් මේක ඒක සියුම් කරගත්තට පස්සේ අපි පොඩ්ඩක් ඒ කයේ යථා ස්වභාවය කියන අර ධාතු මනසික මේ ප්‍රතිකූල මානසිකාරය ධාතු කාර්යයේ පැත්තට ගියාම අපිට එතන තියෙන අර සංඥාව එකම සංඥාවක් විදියට දැන් ධාතු මනසිකා අපි පඨවි සංඥාව ගත්තොත් මේ පඨවි සංඥාව කියන එක අපි ප්‍රකට කරගන්න උත්සාහ කරනවා. එතකොට අපිට අපේ මේ කයේ හම්බ වෙන පඨවි සංඥාවම අජ්ජන්තිකව බහිද්ධිකව ලෝකේ පඨවි සංඥාවම හම්බ වෙනවා. මේ ඔක්කොම එකම පඨවි ස්වභාවය කියන එක අපි තේරුම් ගන්නවා. එතකොට අර අපිට දේශනාවේදී ස්වාමින් වහන්සේ කිව්වා අර හමක් මෙහෙම සමතලව සත්වයෙකුගේ හමක් සමතලව පොළවේ ඇද්දයින් පස්සේ ඒක හැම තැනම එකම සම විදියට පේනවා වගේ පඨවි සංඥාව හරි ආපෝ සංඥාව හරි ඒ විදියට වායෝ විදියට හරි අපි ප්‍රකට කරගන්න සංඥාව අපිට හොඳට මේ මුළු ලෝකෙම තියෙන්නේ අපිට පේන අපි ගන්න ලෝකේ විදියට අපිට හම්බ වෙන තැන තුල එකම පඨවි සංඥාවක් දැකීම කියන තැන අපි සිහිය දිනු කරනවා. එතකොට අපිට සිහිය විදියට අපිට අපේ සිහිය තුල අපිට හම්බ වෙන්නේ මේතන තියෙන එකම ස්වභාවයේ ධර්මතා වෙනසක් නැතුව පැතිරිලා තියෙනවා කියන කාරණේ. එතකොට අපිට අපේ කය ගැන නැත්තම් අපිට අපි එහෙම අර අපේ පැත්තෙන් කියලා තමන්ගේ කියලා ගන්න විශේෂත්වයේ එතෙන්දී දුර්වල වෙලා යනවා ඒ සංඥාව වැඩි වෙනකොට. එතකොට මේ දේශනාවේදී ඊට අනුරූපව මේ ආහාරය කියන තැනින් අපි දකිනකොට මේ ආහාරය සමුදේ වෙලා තමයි රූපේ ඇති වෙන්නේ. නමුත් ආහාරය සමුදේ වෙලා ප්‍රතිඵලයක් විදියට රූපය ඇති වුණාට ඒ ඇතිවීම හේතුව සහ ඒ ඵලය හටගත්තේ දෙක අතරේ සම්බන්ධය විමසලා බැලුවහම ඒක මේ අපි සත්වයක් විදියට අපි පනවගෙන ඉන්න තත්වයේ තුල අපි විඳින දුකත් එක්ක එහි සම්බන්ධයක් නැහැ. දුක හටගන්නේ එතනින් නෙවෙයි මේ සැකස්ම තු මේ සංසිද්ධිය තුල ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න අරමුණු වලට අපි ඒ අරමුණු වලින් ඇති වෙන වේදනාවට අපි සිත පැත්තෙන් අපි තණ්හා කිරීම තුළ තමයි මේ අර සිද්ධිය සිදු වුණාට ඒ කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් රූපය හටගත්තාට ඒක දුකට හේතුවක් නෙවෙයි කියන කාරණය. දුක හටගන්නේ අපේ තණ්හාව මූලික කරගෙන ඒක නිසා ඇතිවෙච්ච දේක ප්‍රතිඵලයක් කියන එක අපි අවබෝධ කරගත්තාම කර ගැනීම කියන තැනට තමයි මේ දේශනාව යොමු කරලා තිබ්බේ. එතකොට අපි එතනින් ගත්තාම අපිට මේ සිද්ධි අර පටිච්ච සමුප්පාදය කියන එක අපේ හිත පැත්තෙන් අපි ඒ අවබෝධය ඇති කර ගන්න ඕන එකක් කියන එක පැහැදිලි වෙනවා. එතකොට අන්න එතනින් අපි අර කලින් ඒ සතිපට්ඨානය තුළ අපේ සිහිය තුළ අපි ප්‍රකට කරගත්ත කරුණු ටිකයි මේකෙදි මේ දේශනාව අපි තවත් කෝණයකින් අපිට ඒ කරුණු ටිකම දකින්න උදව් කරනවා. එතකොට ඒ කරුණු ටික එකතු කරගත්තාම සමස්තයක් විදියට අපිට
අපේ සත්පුද්ගල සංඥාව දුරු කරගන්න. අර ඒ මොහොතේ යථාර්ථය අත්දකින්න කියන තැනට අපේ හිත ගෙනියන්න මේ දේශනා මේ සැකැස්ම තුලින් ප්‍රත්‍ය ලැබෙනවා. ඉතින් අන්නේ ඒ කාරණේ මට ප්‍රකට වුණා මේ දේශනාව තුල. ඒක මම සංසදයේත් එක්ක බෙදාගන්න කැමති. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම බොහොම පිං සුරත් මහත්තයා බොහොම බොහොම ලස්සනට ඒ සාරාංශය ඉදිරිපත් කරා. හරියටම කොතනෙදිද අර දුක ඇති වෙන්නේ කියන එක ඒක තමයි එතන ගන්න තියෙන වැදගත්ම කම. ඒ කියන්නේ අවිද්‍යාව හින්දා අපි මේ පේන දෙයට වැරදි සංඥාවක් අරගෙන ඒ සංඥාවට ඇති කරගත්ත විතර්ක කරලා ඇති කරගත්ත තණ්හාව හින්දයි මේ දුක ඇති වෙන්නේ කියන එක ඔබතුමා ලස්සනට පැහැදිලි කරා. තවත් මේ භාවනාවේදී ප්‍රායෝගිකව මේකේ යොදන්න පුළුවන් තැනක් තමයි දැන් හරියට මේ දේශනාවේදී කියන දෙයක් හැටියට බැලුවොත් අපිට අර විදර්ශනාව කරනකොට අපිට හම්බ වෙන්න බෑ කෙස්, අපිට හම්බ වෙන්න බෑ මේ නිය, අපිට දත් හම්බ වෙන්න බෑ. ඒ ඔක්කොම ප්‍රඥප්ති අර ධාතු තියෙන තැනක මේ අර ධාතු සකස් වෙලා තියෙන ස්වභාවයට අනුව හදාගත්ත සංඥාවට ඇති වෙච්ච විතර්කවලට මේ හැදිච්ච දේවල්. ඉතින් ඇත්තටම ඒ දැන් විදර්ශනාවේ දිගටම යනකොටත් අපිට ওই විදිහට මානසිකාර්යය අන්තිමට කරනකොට, ඒ කියන්නේ දැන් අපි මුලින් අර සමත හරියේදී අපි මේ කෙස් හැදිලා තියෙන්නේ මෙහෙමයි එහෙම කියලා, අනාත්මයි එහෙම කියලානේ බලන්නේ, අර සත්පුජ්‍යල භාවයේ වෙනස් මේ නැති කරගන්න. නමුත් අන්තිමට අර උදේ වැය, ඒ කියන්නේ මේක මෙහෙම හැංගීමක් මට ඇති උනේ මේ හේතුව හින්දායි, මේ මෙහෙම ධාතු තියෙන තැනක වැරදියට මම සංඥාවක් අරගෙන ඒ සංඥාවට අනුව හිතපු හින්දායි මට මෙහෙම කෙස් කියලා ආවේ, නමක් දත් කියලා නමක් ආවේ. අන්න දැන් මේ වැරද්ද හරි ගියොත් මට කෙස් හම්බ වෙන්නෙත් නැහැ, දත් හම්බ වෙන්නෙත් නැහැ. එහෙම කියලා නිරෝධයටම යන්න පුළුවන් මෙතනින්. ඉතින් ඒක හරි වැදගත්. හොඳයි, තවත් කල්යාණ මිත්‍රයන්ට තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව. තිරුවන්තරණයි හැම දෙනාටම. තිරුවන් සරණයි ස්වර්ණ මහත්මිය. මට තේරුණ විදිහට දැන් මේ දේශනාවෙන් ස්වාමීන් වහන්සේ විස්තර කරන්න උත්සාහ කළේ දැන් සතර මහා ධාතු සුද්ධාෂ්ටකය ඇසුරු කරගෙන තියෙන ඇසයි රූපයයි කියන දෙකේ අනාත්ම ස්වභාවය පෙන්වා දෙන්න නේද ස්වාමීන් වහන්සේ තරම් විස්තර කරේ. එතන මේ කියන්නේ දැන් ඕජාමය ගුණය නිසා සකස් වෙන චක්කු ප්‍රසාදය රූපයත් සමග ගැටෙන මොහොතේදී තමයි අපිට එතන රූපයක් හට ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් ඒ වෙලාවේ ඒ ඕජාමය ගුණය තියෙන තාක්කල් තමයි ඇහි ආයු ප්‍රමාණය තියෙන්නේ නේද? මම දන්නේ මම හරිද කියලා, මට තේරෙන විදිහ මම විස්තර කරන්නේ. එතකොට ඇහැ පවතින තාක්කල් විතරයි රූපය පවතින්නේ. අපි ඇහත් එක්ක ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ඕජාමය ගුණය අවසන් වෙන කොට ඇහැ රූපය එතනින් රූපේ නිරෝධය වෙනවා. ඒ රූප නිරෝධය වුණාට පස්සේ අපි ඒ රූපය නිරෝධ වුණ බව නොදන්න අවිද්‍යාව නිසා තමයි අපි ඊළඟට ස්පර්ශයේ ආහාරයක් කරගන්නේ. ඒ විදිහට තමයි මට තේරුනේ. මම දන්නේ නැහැ හරිද කියලා. කවුරු හරි ඉන්නවා නම් ඒක වරදක් තියෙනවා. මම හිතන්නේ ඒක බොහොම වටින තැනක් ස්වර්ණ මහත්මිය පෙන්නුම් කරේ. ඇත්තටම රූපය අපිට හම්බ වෙන්නේ අර ස්පර්ශයත් එක්කම. ස්පර්ශයක් නැති තැනක අපිට රූපයක් ගැන කතා කරන්න බෑ. එතකොට මේ ස්පර්ශපත්යෙන් ඇතිවෙච්ච රූපය ස්පර්ශය නැති වෙනවත් එක්කම ඇහත් නැති වෙනවා, රූපයක් නැති වෙනවා. නමුත් අපිට
ප්‍රශ්නේ අපේ වැරද්ද තමයි අපි අර මේ රූපයට හරි ඇහැට හරි විඥාණයට හරි බරපටවනවා ඒක ඒක එතනට වටිනාකමක් දෙනවා අපි අර අපිට අපි ඒ දැකලා නැති වෙච්ච තැන තවම තියෙනවා කියන හැඟීමෙන් අපි ඒ දිහා බලනවා විඥානේ ඒ තියෙන ඒ රූපයට පතිත කරලා පතිත කිරීමෙන්ද තමයි අපිට බාහිරින් රූපයක් හම්බ වෙන්නේ. නමුත් මේ වෙනකොට ඒක නැති වෙලා. ඉතින් සමා වෙන්නේ. දැන් එතකොට ඒකනිස් දැන් අපිට තේරෙන්නේ එක දිගටම එක විදිහටම පේනවා වගේනේ එකම රූපේ. නමුත් එතන දැන් ඔය ටික තේරුම් ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රූපය ඇතිවි නැතිවි යන දෙයක් කියලා. එහෙම නේද? ඔව් එහෙම තමයි. ඒක මේක ඉක්මනට ඉක්මනට හරි ඉක්මනට ඉක්මනට වෙන හින්දා තමයි අපිට අර තියෙන දෙයක් විදිහට පේන්නේ. දැන් අර බල්බ් එක පත් වෙනවා ඔෆ් වෙනවා වුණාට අපිට පේන්නේ පත් වෙලාම තියෙන බල්බ් එකක් හැටියටනේ. ඒ වගේ මේ ක්‍රියාව හරි ඉක්මනට ඉක්මනට වෙනවා. නමුත් ඒක ඉක්මනට වෙන හින්දා අපිට එතන එක දිගට තියෙන විදිහක් විදියට දැනෙනවා අපේ සංඥාවට. හරියට මිරිංගුව දකිනවා වගේ. ඒකනේ කියන්නේ සංඥාවට මිරිංගුවක් කියලා. මොකද අපි සංඥාව ගන්නෙ වැරද්දකින්. බොහොම පිං ස්වර්ණ මහත්මිය මේ පැතිකඩයක් අපිට මේ පෙන්눔 කරාට තවත් කල්යාණ මිත්‍රයන්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඒ ස්වර්ණ මහත්මිය ඉදිරිපත් කරපු දෙයටයි මේ ප්‍රසන්න මහත්මයාගේ මේ විස්තරයටයි දෙයක් එකතු කරනවා නම් එතන අර චිත්තක්ෂණයකින් අපි බැලුවොත් එහෙම රූපයයි ඇසයි චක්කු විඥානය කියන තුන හරහානේ අපිට රූපයක් මෙතන තියෙනවා කියලා ඇත්තටම පේනෙන්නේ. ඒකට ප්‍රසන්න මහත්මයා අර විස්තර කර විදිහට එක මොහොතක එක චිත්තක්ෂණයකට අපි තමයි අපිට මේ රූපයක් තියෙනවා කියලා අපි හඳුනගන්නේ. හැබැයි ඒක අර ප්‍රසන්න මහත්මයා විස්තර කරා වගේ ඉතාමත්ම වේගයෙන් ඒක වෙනින්ද අපිට ඇත්තටම මේක තාම මෙතන තියෙනවනේ මේ ඊයේ තිබ්බනේ අදත් තිබ්බනේ කියන එක අපිට එතන පේනවා. මොකද එච්චර වේගවත් මේක අපිට පේන ස්වභාවයක් තියෙනවා. හැබැයි අපි ඒක කඩාගෙන ගිහලා බුදු කෙනෙක්ට විතරයි ඇත්තටම කරන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. එක තැනකට ගත්තොත් එහෙම මේක ඒ අපි දකින මොහොතේ චිත්තක්ෂණේ පස්සේ ඉතුරු නැදෙමු ඒක නැති වෙලාම යනවා. උනාට අපිට ඒක තේරුම් ගන්න විදිහක් නෑ. අපිට ඒ සඳහා අවශ්‍ය දැනුමක් නැති නිසා ඊළඟ කාරණේ ඉතාම වටින ධර්මදේශනාවක්. මම ඒකෙන් තේරුම් ගත්ත දෙයක් තමයි සුරත් මහත්මයා කියපු දෙයටත් එකඟයි. ඊට අමතරව මේක අපිට අපේ මේ ධර්මදේශනාව අපිට යොදා ගන්න පුළුවන් අපේ මේ මානය කියන එක අඩු කරගන්න. මොකද අපි ඇත්තටම අපි පිළිබඳව ලොකු අගයක් දෙන ස්වභාවයක් තියෙනවානේ. හැබැයි මේ ධර්මදේශනාව ආහදී අපි තේරුම් ගන්නවා අපිත් මේ කන ආහාරයේ මේ අපේ ශරීරය කියන එකත් අපි මට අයිති කියලා අපිට හිතුණාට ඇත්තටම මේ ශරීරය කියන එකත් මේ මහ පොළොවටම අයිති දෙයක්. දැන් උදාහරණයක් විදිහට මේ ශරීරය අපි අපිට කියලා හිතනවා නම් අපි දැන් සතියක් කෑම කන්නේ නැති හිටියොත් මේ ශරීරයට මොකද්ද වෙන්නේ? ඒක හරහා අපිට හොඳ අවබෝධයකට එන්න පුළුවන් මේ අපි මේ පරිහරණය කරන කිසි දෙයක් අපිට මගේ කියලා අපිට අරගන්න බෑ. සත්පුද්ගලභාවයකින් අරගන්න බෑ කියන එක ඉතාමත පැහැදිලි. මේක මේ අපි දකින දේවල් අන්තිමට මහ පොළොවටම තමයි මේක අයිති. ඉතින් අපි මරණාම අන්තිමට මේ අපේ කයත් මහ පොළොවටම විරප් වෙනවා කියන එක හරහා අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් බොහොම පිං ප්‍රසන්න මහත්මයා ඉතා වටින දේශනාවක්. අනිත් එක අර PDF එකත් සමේකට දායක වෙච්ච මහත්මියට ගොඩාක් පිං. මේ හරි පහසු වුණා මේ තුවන් වාසී ධර්ම දේශනාව කරද්දී ඒක මේ ෆලෝ කරන් ගියාම තේරුම් ගන්න තවත් පහසු වුණා කියලා. එහෙනම් ගොඩාක් පිං තෙරුවන් සරණයි සිල් දෙනාට. බොහොම බොහොම පිං ලකල් මල්ලි ඒ වටිනා ධර්ම කරුණු කල්‍යාණ මිත්‍රයන් එක්ක බෙදා හදාගත්ත එකට. ඇත්තටම ඉතින් බලන්න මුලින් වෙන්නේ එක වැරද්දක්. ඒ වැරද්ද හින්දා ඒ කියන්නේ අපි ධාතු තියෙන තැනක වැරදි සංඥාවක් හදාගෙන ඒ සංඥාව ඒකත් ඒ වෙලාවෙම ඇති වෙලා නැති වෙනවා. ඒ වගේ උගා මුලින්
එක වැරද්දක් වෙන්නේ නමුත් වැරදි පෝලිමක් වෙනවා ඊට පස්සේ ඉතින් අපි ඒ වෙච්ච වැරද්දට කොච්චර දුකක්ද ඊට පස්සේ හදාගන්නේ අවේ වැරද්ද දැනගත්තනම් අපිට මොනතරම් දුකකින් අපිට නිදහස් වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා ඉතින් තවත් මං හිතන්නේ කුසුම් තිලකරත්න මහත්මිය බලන් ඉන්නවා අදහසක් ඉදිරිපත් කරන්න මහත්මිය එරුවන් සරණයි ප්‍රසන්ත මහත්තයා ඇතුළු අපේ කල්යාණ මිතුර සංසන්දේ ඉන්න අපේ සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ට මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ මේ දේශනාව එක තැනක රූපය අනිදස්සනයි අනාරම්මනයි කියලා කිව්වා මට ඒ වෙලාවේ මට හැඟිච්ච විදිය ඒ කියන්නේ රූපයට කවදාක්වත් දකින්න ලැබෙන්නේ නැහැ රූපයට අරමුණු ගන්නත් ලැබෙන්නේ නැහැ මෙතන මේ නාම රූප දෙකේ මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් එකතු වීම නිසා තමයි අපිට මේ දර්ශන දැකින්නෙත් අරමුණු ගන්නෙත් කියන එකයි මගේ මට ලැබිච්ච හැඟීම මට පොඩ්ඩක් ඒ පිළිබඳව මේ ධර්මය ගොඩක් මට වඩා මේ ධර්මයත් එක්ක ජීවත් වෙන හොඳ කල්යාණ මිත්‍ර මිත්‍රයෝ සහ මිතුරියෝ ඉන්න නිසා කාරුණිකව මට එක පහදලා දෙන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ප්‍රසන්ත මහත්තයා ඇතුළු කණ්ඩායමට හොඳයි ඔබතුමිය හරියටම හරි මං හිතන්නේ තවත් කල්යාණ මිත්‍රයන්ට ඒ සඳහා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ අනිදස්සනයි අනාරම්මනයි ඇත්තටම ඒ කියන්නේ නිදර්ශනයක් දෙන්නත් බෑ මොකද මේ මෙතන රූපය කියලා අපි ඒ කියන්නේ කොතනදී කෙලෙසුත් යෙදෙන්නේ අපේ පැත්තෙන්නේ හිත ඇතුළු පැත්තෙන් අර ධාතු තියෙන තැන එතන අහිංසක දෙයක් ඒ එතන ඒකට මුකුත්ම කරන්න බැරි දෙයක් ඒ ඒ හැබැයි ඒ මුකුත්ම කරන්න බැරි තැනක දෙයකට අපි කෙලෙසුත් එකතු කරගන්නවා ඒකට ප්‍රඥප්ති දෙනවා ඒවට අරමුණු ගන්නවා නමුත් ඒ මේක ඇවිල්ලා මේ බොහෝම ප්‍රාථමික ධාතු අහිංසක ස්වභාවයක් ඉතින් ඔබතුමිය ඒක හිතාගත්ත විදිහ හරි ඒ විදිහටම තමයි දේශනාවෙත් තිබ්බේ ප්‍රසන්ත මහත්මයා එතෙන්ට මට තව අදහසක් එකතු කරන්න හිතෙනවා අර දැන් අපිට රූපය කියලා ගත්තාම ඒ රූපය ගැන අපි රූපයට රූපය තියෙන්නේ ඇත්තටම මේ ප්‍රසන්ත මහත්මා කිව්වා වගේම ඒ ස්වභාවහිංසක ස්වභාවයක් ඒකට මුකුත් කරන්න බෑ නමුත් අපිට ඒකේ තියෙනවා ඒකේ ධර්මතා විදියට ගත්තොත් ඒ රූපවල තියෙනවා කාමනීය ගුණය කියන කාරණයක් අන්නේ කාමනීය ගුණය කෙලෙස් සහිත සිතකට හසු වුණාම ඒ කෙලෙස් සහිත බව නිසා ඒ රූපේ කාමනීය ගුණයන්ට අතනින් අර ඒ ආශ්‍රව සහිත බව නිසා යම් යම් දේවල් හිත පැත්තෙන් ඇති කරගන්න ඒ පෘථග්ජන හිතකට හැකියාව තියෙනවා. අන්න ඉතින් ඒක නිසා තමයි රූපයත් එක්ක ගැටුණාම අර සිත පෙරලිලා ඉවර වෙලා ඒ රූපය සම්බන්ධයෙන් අර දේ සංකල්ප ඇති කරගන්නවා කියන තැනට යන්නේ. ඉතින් අපි හදාගන්න ඕනේ ඒක නිසා ඇත්තටම රූපය පැත්ත නෙවෙයි. දැන් අපි ගත්තොත් එහෙම අපි රූප නිසා අපේ හිත නැත්තම් අපි කැළඹෙන්න පටන් ගන්නවා රූප නිසා කියලා අපි රූප අයින් කරන්න උත්සාහ කරනවා නම් ලෝකේ ඒක වැරදි පිළිවෙලක් වෙනවා අපි කරන්න ඕනේ රූප එහෙම්ම තියෙන විද්දාවේ කියලා අපේ හිත පැත්තෙන් තියෙන දෝෂ ටික හඳුනගෙන ඒවට ප්‍රිලියම් යොදලා ඒ රූපවල කාමනීය ගුණයන්ට අපි නොසැලෙන තැනට අපේ හිත අරන් එනවා එතකොට ඒක කරගන්න අපිට මේ අපි සතර සතිපට්ඨානය තුල ඒ රූපවල තියෙන යථා ස්වභාවය මෙනෙහි කරනකොට අර රූපවල තියෙන කාමනීය ගුණයන් ඇතුළු ඒ රූපේ සමස්ත යථාර්ථය තේරෙන්න ගන්නකොට ඒක නිසා අපේ හිත පැත්තෙන් ඇති වෙන කැළඹිලි ස්වභාවය නැති කරගන්නවා කියන තැනට යන්න අපිට උත්සාහ කරන්න පුළුවන් අන්න ඒ විදිහට බාහිර රූප මොනව හම්බ වුණත් එතකොට අපේ මෙතන අපේ හිත පැත්තෙන් අපේ තියෙන ස්වභාවය අපිට තේරුම් අරන් ඒක අපි එතන හදා ගන්නවා නම් මම හිතන්නේ අන්නේ එතකොට අර අපිට ඒක රූපේ තියෙන ඒ අහිංසක බවත් අපිට තේරෙනවා ඒ වගේම අර යථාර්ථය දන්න නිසා තවදුරටත් අපේ හිත පැත්තෙන් කැළඹෙන්නේ නැතුව ඉඳීම කියන එකත් ඒ කියන්නේ අවබෝධයට යෑමත් අපිට කරගන්න පුළුවන් කියලා
තියෙනවා. ඉතින් ඒක තමයි දහම විස්තර කරන්නේ. ඉතින් මම කැමති යන්නේ ඒ කොටසත් මෙතෙන්ට එකතු කරලා මේ කාරණය සම්පූර්ණ කරන්න. ඉතින් තෙරුවන් සරණයි. බොහොමත්ම පින් මේ සුරත් මහත්තයා ඕකටම මේ ඕකතව ප්‍රායෝගිකව තේරුම් ගන්න මම කියන්න කැමතියි මේ මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඕකට හොඳ ලස්සන උපමා කතාවක් කියනවා මේ දැන් අපි හිතමු කුෂ්ඨයක් තියෙන කෙනෙකුට තක්කාලි කෑවොත් කුෂ්ඨය වැඩි වෙනවානේ නමුත් තක්කාලි වල කුෂ්ඨ නැහනේ තක්කාලි කුෂ්ඨ නැති කෙනෙක් සාමාන්‍ය නිරෝගී කෙනෙක් කෑවට තක්කාලි වල මේ තක්කාලි කෑවට කුෂ්ඨය හැදෙන්නේ නැහැ කුෂ්ඨයක් තියෙන කෙනෙකුට තක්කාලි කෑවොත් කුෂ්ඨය වැඩි වෙනවා ඒ වගේ අර මේ කෙලෙස් උපාදාන තණ්හා උපාදාන ගතිය තියෙන අයට තමයි අර රූපේ බලපෑම එන්නේ අර සුරත් මහත්තයා කිව්වා වගේ මම කැමති මේ සුනේත්‍රා ජයසුන්දර මහත්මිය හිටියා මේ අදහසක් ඉදිරිපත් කරන්න මහත්මිය මේ අදහස ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි හොඳයි මමත් එතෙන්ට පොඩි අදහසක් එකතු කරන්න මේ දැන් අතර රූපේ අනිදස්සනයි කියලා කිව්වහම රූපේ කවදාවත් අපිට දකින්න බෑ කියන එක තවත් ටිකක් හිතුවොත් දැන් රූපේ කියන්නේ එතනදීන අෂ්ටම රූප කලාපනේ කියන්නේ සතරමා ධාතුව සහ උපාදාය රූප ටික කියන්නේ ඒතර අපේ ඇහෙන් ඇහැට අපිට එන්නේ වර්ණ සටහන වර්ණ සටහනක් කිව්වොත් ඒ දැන් චක්කු ප්‍රසාදයට පතිත වෙන වර්ණ සටහන නේ අපි මේ දකින්නවා කියලා මේ අපිට දකින්න ලැබෙන්නේ මේ බාහිර දෙයක්ුත් නෙවෙයි ඇත්තටම එහෙම ඒ වෙලාවට ඒ මොහොතට පතිත වෙන වර්ණ සටහනක දැනීම විතරයි නේ අපිට මේ දැනගන්න පුළුවන් එතකොට දැන් මේක මේ බාහිරින් එන එකක් ගැන කතා කරන්න ඕනෙත් නෑ ඒ වෙලාවට ඒ චක්කු ප්‍රසාදයේ මත පතිත වෙච්ච වර්ණ සටහන අර ඡායා මාත්‍රයක් විතරයි ඒ චක්කු විඥාණයෙන් ඒ වෙලාවට දැනගන්නේ එතකොට මේ එතකොට අපිට රූපය කියන එකක් හතරමා ධාතුවක් කොහොමවත් අපි දැකලත් නැහැ කවදාවත් දකින්නත් බෑ ස්පර්ශයෙන් හින්ද අපිට මේ දැන් මේ මොනවාද තද ගතියක් හරි සීතලක් රසණයක් හරි ඒක කාය විඥාණයට හසු වෙන එක එතකොට එතකොට ඒ අසු වෙන එක අපි දකින්නේ දකින්න බෑ අර ඒ වගේ රූපය මම අරමුණු කරන්නවත් බෑ කියන්නේ ඒකයි නේ ඒ කියන්නේ දැකලත් නැති අපිට කවදාවත් මේ මොන විදියටවත් ඒක ගැන අදහසක් ගන්න බැරි දෙයක් අපි වැරදි විදිහට අරගෙන දැන් මේ ලෝකේ දේවල් තියෙනවා අර සත්‍ය බුද්ධලෙ ඉන්නවා කියලා අපි වැරදි තැනකින් ගත්තට අපිට කවදාවත් මොන විදිහටවත් ඒ බාහිර තියෙන දෙයක් දකින්න බෑ දැනගන්නත් බෑ මොකද අපි හැමතිස්සෙම සංඥාවකටයි මේ ඔය විතර්ක කරන්නේ ඒ කියන්නේ අපි කවදාවත් රූපේට විතර්ක කරලා නැහැනේ ඒ කියන්නේ අර තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති කිව්වහම අපි හැමදාම රූපෙට නෙවෙයි මේ අපි හැමදාම මේ සංඥාවකට තමයි මේ විතර්ක කරලා දැනගෙන තියෙන්නේ. එතකොට මේ ඇහැට ඔය පතිත වෙන වර්ණ සටහන හින්දා ඒ ස්පර්ශයේ හින්දා ඇති වෙන වේදනා සංඥා දෙකක් ඇති වෙනවා. හැමදාම ඒකට හිතෙන්ම අපිට හිතලා හිතේ තියෙන ආශ්‍රව කෙලෙස් වලින් මේ දැක්කේ මේ එළිය තිබුණේ මේකයි කියලා අපිට මේ අපි උපකල්පනය කරගෙන ඊට පස්සේ දැන් ප්‍රපංච කරගෙන ඒ ප්‍රපංචයටයි අපි මේ තණ්හාව උපාදාන කරන්නේ. එහෙම නැතුව අපි ලෝකේ අපි හැමෝම නිකන් දැන් උක ධර්ම ගැන අහලා නැත්තම් අපිට හිතෙන්නේ ලෝකේ තියෙන දේවල් අපිට හැට පෙනිලා අපි ඒකට තමයි මේ තණ්හාව උපාදාන කරන්න කියලා යනවා. ඊට පස්සේ දැන් වැරදි පැත්තකින් කරන්නේ ඒකට තණ්හා කරන්න හොඳ නැහැ කියලා
ඒ දකින දේ කෑලි වලට කඩලා කඩලා දැන් එළියේ මේ මේ අපිට හම්බ වෙන යම් කිසි රූපයක් අරගෙන ඒක කෑලි වලට කඩලා මෙතනට මේකට අපි තණ්හා කරන්න හොඳ නෑ මෙතන තියෙන සතර මහා ධාතුව එහෙම නැත්නම් ඒ වගේ මොකක් හරි මේ පරමාණුක් හරි මොකක් හරි ඒ විදිහේ පිටමණයකට ඇවිල්ලා ඒකට තණ්හානු කරින්න හදන එක කරන්නේ ලොකුම කියන්නේ එක කර තම අපි කරන ලොකුම වැරද්ද එතකොට දැන් අද මේ දේශනාවේ හැටියටයි දැන් මේ හැමෝම කියපු කරුණුයි එක්ක බැලුවාම ඇත්තටම අපිට මේ මේ වගේ සතර මහා ධාතු ඒ කියන්නේ අපි අනිමියානි දස්සන දැකලවත් නැති සතර මහා ධාතු රූපයක් තියෙන තැනක මට කොහොමද මේ මාව හම්බෙලා තියෙන්නේ මම කියලාත් මේ දැන් මේ ශරීරේ කය අරගෙන අපි මේකට තණ්හා කරනවනේ දැන් මේ මම හින්දානේ මට සාපේක්ෂව ලෝකෙත් හැදිලා තියෙන්නේ මට මම ඉන්නවා මගේට මට යාළුවෝ ඉන්නවා ළමයි ඉන්නවා අම්මලා ඉන්නවා ඒ මට සාපේක්ෂවනේ දැන් මේ යන්නේ එතකොට අපි අර ඇලි කඩලා බලන්න එක කරන්නත් ඕනේ ඒක මං හිතන් ප්‍රසන්න මහත්තයත් කිව්වා මේ මෙහෙම සතර මහා ධාතු රූපය තියෙන තැනක මට කොහොමද මේකේ සම්බුනේ මට කොහොමද මේ ශරීරයක් කයක් තියෙනවා කියලා මේ පේන්නේ එහෙම නැත්තම් මෙහෙම සතර මහා ධාතු වේ මේ වර්ණ මාත්‍රයක් ඇහැට එන තැනක මට කොහොමද ගෙවල් දොරවල් මේ යාන වාහන හම්බුනේ කියලා මෙහෙම විදර්ශනා කරගෙන ගියොත් ඇත්තටම මේ වැරද්ද එතකොට අහු වෙනවා ඒ කියන්නේ මේ නාම ධර්ම ටිකක ක්‍රියාකාරීත්වයක් විතරයි කියන්නේ රූපය නාම රූප දෙක එකතු කරගෙන මේ පිටිගල ස්වාමීන් වහන්සේත් කිව්වේ අපි මේ මේ ධාතුවයි සංඥාවයි දෙක එකක් කරගෙන කියලා ඒක නෙවෙයි ලොකුම වැරද්ද ධාතුව වෙනයි සංඥාවකටයි ඔක්කොම කරන්නේ හිතන්නේ කියන්නේ කරන්නේ සේරම සංඥාවකට එතකොට ඔය දෙකේ වෙන් කරගත්තොත් ඇත්තටම තණ්හාවට පිටින් භූමිය නැති කරන එක අපි කරන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ දැන් තණ්හාව කියන්නේ හිතේ පැත්තේ තියෙන නාම ධර්මයන්නේ. ඉතින් කොතකොත් මොනාටද තණ්හා කරන්නේ? කියන්නේ කොතෙන්ටද මොන දෙයකටද මේ කියලා භූමිය නැති කරන එක තමයි අපිට මේ විදර්ශනාවෙන් අන්තිම ප්‍රතිඵලය වෙන්න ඕනේ ති. ඒ වගේම අපිට අර නිරෝධය කියන එක අපිට අහු වෙලා නැහැ අනිත් එක. දැන් අපිට හට ගැනීම පේනවා හටගත්ත පේනට අපිට වැය පෙනිලා නෑ කවදාවත් අර ඒ කියන්නේ දැන් මේ ලෝකේ අපි හැමෝටම ලෝකේ හැදිලා තියෙන්නේ හට ගැනීම පේනවා අර ඉතුරු නැතු නිරෝධ වෙනවා කියන එක අපි දැකලා නෑ අර දැන් කන්නඩිය ගාවට ගිහිල්ලා රූපේ බලලා අපි එතනින් එළියට යනකොට එතන ඒ රූපේ නෑ කියන දැනීම අපිට තියෙනවනේ ඒක දැන් අපිට ආයෙ හිතලා ආපහු හැරිලා බලන්න ඕනේ නෑනේ තියෙනවද කියලා ඒ වගේ අර නිරෝධයත් අපිට මේ වැය අහු වෙලා තියෙන අපිට නිරෝධය අහු වුණා නම් ඒ කියන්නේ මේක මේ හට ගන්නවා හේතු තියෙනලාට මේක මේ හේතු නැති වුණාට පස්සේ මේ ඉතුරු ඉතුරු නැතුව නිරුද්ධයි කියන නිරෝධය අහු වුණා නම් එදාට අපි මේ දුකෙන් නිදහස් කියන එක තමයි මට එකතු කරලා මේ කියන්න මේ වෙලාවේ මතක් වෙන්නේ ඉතින් මම දැන් අපි වෙලත් ගියේ හින්දා මම කෙටින් නවත්තන්නම් මේ දරුවන් තරමයි මං කියන එක අහගෙන හිටියට හැමෝටම ප්‍රශ්න කරන්නේ සාදු 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 බොහොම බොහොම පිං සුනේත මහත්මිය මේ මොකද මට ඇත්තටම ලොකු ධර්ම ප්‍රීතියක් ඇති වුණා අපේ සංසදයේ ඉන්න කල්යාණ මිත්‍රයෝ තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරනකොට හැමෝගෙම තියෙන සැක සංකා දුරු වෙලා මේ ධර්මතා ගැන ඉතා පැහැදිලි අර නිකන් මේ මඩ යටට ගිහිල්ලා පැහැදිලි වතුර මතු වෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් අපේ ව්‍යායාමයේ මේ වගේ පිරිසක් ඇති වෙලා ඉදිරියටම යන එක ගැන බොහොම සතුටු වෙනවා. ඉතින් තව මං හිතන්නේ පද්මා රූපසිංහ මහත්මියට අදහසක් ඉදිරිපත් කරන්න මං හිතන්නේ එතුමියගේ නිකං අන්මියුට් වෙන්නේ නැති එහෙමනම්
තෙරුවන් සරණයි මහත්මයා මේ පොඩි දෙයක් උද ගන්න කැමති අර කලින් මේ මේ සුරත් මහත්මයා කියපු ධර්ම කරුණක් මේ වෙනුවෙන් මේ ඊටාම වැදගත් මේ ධර්ම කරුණක් මේ මහත්මයා මේ ප්‍රකාශ කරා ඒක තමයි අර අපි දැන් මේ ලෝකේ අපි මේ මොනවා කරත් අපි හැම වෙලාවෙම මේ කැමැති අකමැති ප්‍රියමනාප කැමැති රූප හොයන එක සම්බන්ධයෙන් අපේ ලොකු දුර්වලතාවයක් තියෙනවා අපි හැම වෙලාවෙම යාළු එක්ක ආශ්‍රය කරන්න ගියත් මේ ප්‍රායෝගික පැත්තෙන් බැලුවොත් එහෙම අපිට කැමැති අයනේ අපි ආශ්‍රය කරන්න කැමැති ඉතින් අර ඒ සුරත් මහත්මයා කියපු වගේ ඒකට විසඳුමක් විදිහට අපිට මේ කැමැති අකමැති රූප يعني අකමැති රූප අයින් කරලා කැමැති රූප විතරක් අපි හොයන්න යනවට වඩා මේ කැමැති අකමැති රූප දෙකම අපේ හිත පැත්තෙන් අපි හදාගත්ත දෙයක් කියලා අපි ඒ අවබෝධයෙන් ඉන්නවනම් මේ ලෝකයට ගමන ගොඩක් පහසු වෙනවා නැත්නම් එහෙම අපි අකමැති දේවල් දැකලා ගැටෙනවා කැමැති දේවල් දැකලා ඇලෙනවා ඒ හරහා අපි ලොකුවට මේ කාම ලෝකෙට ඇලෙනු මේ සම්භාවිතාවය වැඩි ඉතින් ඒ හින්දා අර කැමැති අකමැති දේම අපිට හම්බෙනවා කියලා දැනගෙන කැමැති රූප විතරක් හොයන්න යනකට වඩා ඒ දෙකම මේ ලෝකේ අපි ජීවත් වෙනවා අපිට ඒක පරිහරණය කරන්න වෙන දෙයක් කියලා දැනගෙන ඒවට ඇලෙන්නේ නැතු ගැටෙන්නේ නැතු ඉන්න පුළුවන් නම් ඒක වඩා පහසුයි කියලා මේ කියන්න කැමති තෙරුවන් සරණයි බොහොම පිං පත්මා රූපසිංහ මහත්මිය අපිට ඇති වෙන මේ ඇලීම් ගැටීම් ස්වභාවය අපි දැක්කොත් අර ප්‍රඥප්ති විදියට හදාගත්ත දේවල් වලට ඇලීම් ගැටීම් අපේ අතින් වෙන්නේ නැතුව යන ගතියට එනවා නේද හොඳයි බොහොම පිං හොඳයි අද මම හිතන්නේ සෑහෙන වෙලාවකුත් ගියා නමුත් ඒක හරීම වටින වෙලාවක් කියලා මම සලකනවා මොකද මේ 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 මෙවැනි සාකච්ඡා වලින් මේ ධර්ම සාකච්ඡා වලින් මේ භාවනාවට සහ මේ ධර්මයේ අවබෝධයට ලොකු රුකුලක් වෙනවා. ඉතින් මම හිතනවා අපේ අද සාකච්ඡාව විහිවින් ඒ සඳහා උපකාරී වුණා කියලා. ඉතින් ඇත්තටම මම මේ අපේ සංසදයේ කල්‍යාණ මිත්‍රයෝ වෙනුවෙන් අපිට මේ මේ තැනට එන්නට හුඟක්ම උපකාරී වුණේ නම කියන්න අවසරයි. පලුගස්සරේ සුදස්සී ස්වාමීන් වහන්සේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ කමඨහන් 25ක් කමඨහන් දේශනා 25ක් අප වෙනුවෙන් දේශනා කරා. ඉතින් ඒ කමඨහන් තමයි අපි මේ ප්‍රගුණ කරන්නේ. ඉතින් උන්වහන්සේගේ ඒ කරුණා අප කරේ කරුණාවෙන් ඒ උපකාරය නොකළා නම් අද අපට මෙවැනි ධර්ම සාකච්ඡාවක් කරන්න අවස්ථාවකුත් නොදෙන්න තිබුණා. ඉතින් ඒ වගේම අපි ඉපදිලා තියෙන්නේ මේ බොහෝම වාසනාවන්ත කාලෙක මෙවැනි ස්වාමින් වහන්සේලා එතනින් ගියාම ලැබුණෝරුව කන්ද ආරන්නේ ස්වාමින් වහන්සේලා මේ පිටිකල ගුණරත්න ස්වාමින් වහන්සේ ඒ වගේ තවත් හුඟක් ස්වාමින් වහන්සේලා කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඉන්න කාලෙක අපි ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියටම යෑම තමයි මේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඉතින් මේ සංසදයේ කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් මම අපේ ස්වාමීන් වහන්සේලාට පරුකස්සවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේට සුදස්සි ස්වාමීන් වහන්සේට ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට අපිට මේ ධර්ම කරුණෝ පහදලා කියලා ඉදිරියට යන්න උපකාරී වෙච්ච සියලුම ස්වාමීන් වහන්සේලාට
පින් අනුමෝදනා කරනවා උන්වහන්සේලා කැමැති බෝධියකින් ওই උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට හැකි වේවා උන්වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් වේවා මේ කුසලයෙන් රෝග පීඩා කොරෝනා රෝගයෙන් පීඩා විඳින අය ඒ රෝගවලින් මිදිලා ශාන්තිය ශාන්තියක්ම වේවා शासन रक्षक देवीवरु मे कुशल कुशल अनुमोदन बौद्ध शासन चिराकाल पवत्ट पीठमेव किल किमें अब दिन वैरसटन मेटकिन्नपि अवसन करणवा तिरुवन शरणाय मदनाटम तिरुवन शरणाय।